ඔබේ හදවත ස්පන්දනයෙන් ඕන තරම් දුර්වල දිග පාදයන් වලින් ඔබට අඩියක්වත් ඉදිරියට තැබිය නොහැකි. ඒ වගේම ඔබේ සිරුර පිම්බුණු ස්වභාවයකින්ද මුහුණ ඉදිමුණු ස්වභාවයකින්ද යුක්තයි. ඉදිරියට නිරාපැමිණි ඇස් දෙක අතින් පිසදා බැලුවත් ඔබට කිසිවක් පෙනෙන්නේ නැහැ. ඔබ හිතන්නේ ඔබට මහා භයානක දෙයක් සිදු වී තිබෙනවා කියාද? නැහැ, ඒ ඔබ දුටුවේ අනාගතයේදී අභ්‍යවකාශ යානාවක ශුන්‍ය ගුරුත්වය යටතේ උපදින මිනිසුන්ගේ ස්වභාවයයි. එවගේම වෙනත් ග්‍රහලෝකවල උපත ලබන ජීවීන්ද පෘථිවිවාසීන්ට වඩා හිතා ගන්නවත් බැරි තරම් වෙනස්. අපි හිතමු මිනිසා මුළු සෞර ග්‍රහ මණ්ඩලයේම ජනපද පිහිටුවීමට කටයුතු කරා කියා. හිතන්න ඔබ පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහලෝකයක ඉපදුනා නම් ඔබේ පිනුම මොන වගේ වෙන්නට ඉඩ තිබුණාද? බ්‍රහස්පති. ඔබ උපන් බ්‍රහස්පති ග්‍රහයාගේ වායුගෝලය ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් සහ හීලියම් ඝන ස්තරවලින් සමන්විත එකක්. අපට දැක ගන්නට තිබෙන්නේ ලාමක ආලෝකයක් පමණයි. බ්‍රහස්පති ග්‍රහයා මත ජීවීන් දී යට ජීවීන්ට සමානයි. බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණය නිසා චලනය මන්දගාමී වන අතර එහි විසීම අතිශය දුෂ්කර එකක් වෙනවා. බ්‍රහස්පති මත වූ නිවාස සංකීර්ණය අහසේ පාවෙන එකක්. එම නිසා එහි වැසියන් කලින් කලට මෝෂන් සිග්නස් සත්වයටද ලක් වෙනවා. ඔබ කණ්ණාඩි ඉදිරියට ගොස් මුහුණ සෝදන විට ඔබ කඩවසම් මානව අයිසොපොඩ් ජීවියෙක් බව ඔබට සිතේවි. මොකද මෙහි වෙසෙන මිනිසුන් සතුව ජලයට වෙසෙන ජීවීන්ගේ ලක්ෂණ විශාල වශයෙන් පවතිනවා. නමුත් පරිණාමය විසින් බ්‍රහස්පතිගේ වටපිටාව තුළ අන්තාක් දුරට පහසුවෙන් විසීමට හැකි ලෙස ඔබ වෙනස් වී තිබෙනවා. බ්‍රහස්පති ග්‍රහයා මත දිවරක ගැනීමට නම් මිනිසාට ටයිටන් සත්වයෙකුගේ වගේ පිටකටුවක් සහ ගෙම්බන්ගේ තිබෙනවා වගේ තුනී පටලයන් වැනි අනුවර්තනයන් අවශ්‍ය වෙනවා. බ්‍රහස්පතිගේ තීව්‍ර ගුරුත්වාකර්ෂණය නිසා පෘථිවියේ වෙසෙන මිනිසුන්ට වඩා විශාල ශරීර බරකින් යුතුවන අතර මීතේන් නවශෝෂණය හේතුවෙන් සම නිල් පැහැයෙන් දිස් වෙනවා. ඔබේ සුරතල් බලලා සතුව ගැඹුරු සාගර පතුලේ සිටින ඇංගලර් ෆිෂ් මත්ස්‍යය සතුව තිබෙනවා වගේ හිසාසන්නේ ජෛව සංදීප්තියක් දැකගන්නට පුළුවන්. ඔබ බ්‍රහස්පතිගේ ඉහළ වලාකුළු ස්තරය වෙත පිවිසියොත් එය හරියට විනෝදාස්වාදක සංකීර්ණයක් ලෙස ඔබට දිස් වේවි. පහළ සිටි හෙළට එනීම ගමනේදී දින ගණනක් ඔබට මීදුමක් හැරෙන්න කිසිවක් පෙනෙන්නේ නැහැ. අවසානයේදී ඔබට බ්‍රහස්පතිගේ අලංකාරවත් වලලුද දැකගන්නට පුළුවන්. බ්‍රහස්පති මත කාලගුණෙන් නම් කිසිසේත් මෙහි වැසියන්ට සහනදායි නැහැ. මොකද බලවත් කුණාටු සහ අකුණු සැරවලට නිතර මුහුණ දෙන්නට සිදු වෙනවා. පාර වැරදුනොත් මහා රතුලපේට ඔබ ගොදුරු වෙන්නටද පුළුවන්. එම මහා රතුලපේ යනු කිලෝමීටර් 16,350ක විස්කම්භයකින් යුතු වසර 300ක් පුරාවට පවතින මහා ප්‍රචණ්ඩ කුණාටුවක්. සිකුරු. සිකුරු මත දිවරක ගත හැකි එකම ජීවීන් විෂ බීජ වන අතර එහි වායුගෝලයේ ෆොස්ෆේට් අඩංගු වන නිසා එය ඔක්සිජන් ආශ්වාස කරන ඕනෑම ජීවියෙකුට මාරාන්තිකයි. එම නිසා මෙහි පරිණාමය වූ මිනිසුන් සතුව කකුල් වෙනුවට පැවතීමට වැඩි හැකියාවක් තිබෙන්නේ සූඩෝපෝඩියම් වැනි තාවකාලික බාහු විශේෂයක්. එම නිසා ඔවුන් නැමී භාවයකට බොහෝ සමානයි. සිකුරු ග්‍රහයා මත වෙසෙන නිවැසියන් කිසිදා නොනවතින හිසේකැක්කුමකින් පීඩා විඳිමින් ජීවත් වන නිසා ඔවුන් තරහ නොගස්වා සිටීම නුවණට හුරුයි. මග්නිසාදයත් සිකුරු ගහයා මත ඇති පීඩනය අපේ පෘථිවියේ සාගරයේ කිලෝමීටර් ගණනක් ගැඹුරට ගමන් කළ විට දැනෙන අධික පීඩනයට සමානයි. කෝපාවිෂ්ටව කෑගසන සිකුරු ගහයා මත අනුවර්තනය වූ ජීවීන්ගේ කටහඬ ඉතා විහිළු ස්වරූපයක් ගන්නවා. මොකද සිකුරුගේ ඝන වායුගෝලයේ විසින් පෘථිවියට වඩා වේගයෙන් ශබ්ද තරංග රැගෙන යන නිසා කටහඬද ඉහළ සංඛ්‍යාතයන්ගෙන් අනුනාද වෙනවා. බුදු. ඔබ උපත ලැබුවේ එක් දවසක් පෘථිවි දින 59ක් පමණ වන ග්‍රහලෝකයක් මත. එනම් බුධ ග්‍රහයා මත. නමුත් අවුරුද්දක් නම් පෘථිවි දින 88ක් පමණයි. ඊට හේතුව බුධ ග්‍රහයා සූර්යාට ආසන්නේම පිහිටා තිබීමයි. දහවල් කාලයේදී බුධ ග්‍රහයා මත උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 430 දක්වා හෙළ නගිනවා. ඉදින් එම නිසා බුධ මත කොලනියක් සෑදීමට අධික වටිනාකමකින් යුතු අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට සිකුරු මත වූ නිවාස ඇතුළත උෂ්ණත්වයේ කාමර උෂ්ණත්වයේ පවත්වා ගන්න නම් හොඳ තාප පරිවාරකයක් අවශ්‍යයි. ඒ වගේම පිටත බිත්ති අධික ඝනකමකින් යුතු වීමද අනිවාර්යයි. අපි සතුව දැනට පවතින හොඳම තාප පරිවාරකයේ වන ඒරෝල් ජෙල් දේ සඳහා ගැලපෙන්නේ නැහැ. මොකද අධික උෂ්ණත්වය යටතේ වාත ශනිකව දිය වී යනවා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික උපාංග අධික ලෙස රත් වෙන එක වළක්වා ගන්නද හොඳ සිසිලන පද්ධතියක් තිබිය යුතුයි. ඔබ දන්නවද බුධ ග්‍රහයා මතර නිරන්තරයෙන්ම වරුසාවක් වසිනවා. ඒ ජල වරුසාවන් නම් නොවේ, උල්කාපාත වරුසාවන්.
විශේෂමදේ නම් ජලයේ උපරිම අර්පිරි මැස්මෙන් භාවිතා කළ යුතුයි. මොකද බුදමත ජලයේ නිපදවා ගන්නේ ද්‍රව්‍යන්හි වූ අයිස් වැස්මාල් වලින් සහ සදාකල් නඳුරේ පවතින අවාටවල වූ අයිස් වලින්. බුදග්‍රහයා මත අනුවර්තනය වූ මිනිසුන් ටර්මිනේටර් සහ එඩ්වර්ඩ් කලන්ගේ දෙමුහුන් සංස්කරණයක ස්වභාවයක් ගනීවි. අධික උෂ්ණත්වයෙන් සහ ප්‍රබල පාරජම්බුල විකිරණ වලින් ඔබේ ශරීරය ආරක්ෂා කර ගැනීමට ඔබේ සම පෘථිවි වාසීන්ට වඩා ඝනට වර්ධනය වේවි. ඊට අමතරව අධික සූර්යාලෝකය පරාවර්තනය කරන්න සමමත ලෝහමය මූලද්‍රව්‍යන්ද පැවතිය යුතුයි. බුදග්‍රහයාට වායුගෝලයක් නොමැති බැවින් ඔබට මෙහි ශ්වසන පද්ධතියක් අවශ්‍ය වන්නේ නැහැ. එබැවින් ඔබේ ලෝහ මූණට නාසයක් නොමැති අතර ඔබේ ඇස් ඝන සහ පුළුල් ලව් කණ්ණාඩි වලට සමානයි. එසේ නොවුනහොත් බුදග්‍රහයා මතට පායන සූර්යා පුදු වේට වඩා 6 ගුණයකින් දීප්තියෙන් බැබළෙන නිසා ඔබ අනිවාර්යයෙන්ම අන්ධ වී යනවා. බුදමත වූ අඩු ගුරුත්වාකර්ෂණය නිසා විශාල බරක් වුණත් පහසුවෙන් නොසවන්නට පුළුවන්. ඒ වගේම බුදමත වූ මිනිසුන්ට සහ වෙනත් ජීවීන්ට පෘථිවිය මත උඩපනිනවා වගේ 3 ගුණයක් උඩපනින්නට පුළුවන්. මේ වෙසෙන සත්වයින්ට දැඩි අවරශ්මීය පරාවර්තනය කොට අභ්‍යන්තරික ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න සුදු පාට පිඹුණු ලෝම අවශ්‍ය වෙනවා. ඒ වගේම බොහෝ දුරට දිගු කළ හැකි දිවක්ද තිබිය යුතුයි. මොකද එසේ නොවුනොත් භූගත දියුල්පත් සහ අවාටවල ගැඹුරු පැල්මවල් වල වූ අයිස් ජලය ලබා ගත නොහැකි. ප්ලූටෝ ඔබේ ජනේලයෙන් පිටත බලන විට අතිශය අලංකාරවත් ද්‍රවීය ආලෝකයේ සහ ප්ලූටෝගේ චන්ද්‍රිකාවන ෂරෝන්හි ආලෝකයේ දැක ඔබ විශ්මයටපත් වේවි. ෂරෝන් චන්ද්‍රයා දිස්වන්නේ ඔබේ අල්ලෙන් පවා වැසීමට නොහැකි තරම් විශාලවයි. එවැනි සිත්යද ගන්නා සුළු දසුන් තිබේදී ප්ලූටෝ මත ජීවිතේ නම් මෙතරම් සුන්දර නැහැ. මොකද සූර්යාගේ සිට ඇතින්ම පිහිට ඇති නිසා ප්ලූටෝ මත උෂ්ණත්වයේ සෙල්සියස් අංශක ඍණ 240ක් දක්වා පහත වැටෙනවා. ප්ලූටෝ අයිස් වලින් ආවරණය වී පවතින්නේ එම හේතුව නිසයි. ඒ වගේම විකිරණ පතනයේද ඉතා ඉහළයි. එම නිසා ප්ලූටෝ මත වාසයට වඩාත් සුදුසු එහි ඝන අයිස් වැස්මට යටින් වූ සාගරයයි. ඒ සඳහා ප්‍රබල තාපන පද්ධතියක් සහ ඔක්සිජන් සැපයුමක්ද අවශ්‍ය වෙනවා. මොකද අධික සීතලෙන් ආරක්ෂා වෙන්න සෑම බිත්තියක්ම තාප පරිවාරකයන්ගෙන් සන්නද්ධ කළ යුතුයි. ස්වභාවික ආලෝකයෙන් ඇත්තටම නැතිතරම් නිසා ප්ලූටෝ මත අනුවර්තනය වූ මිනිසුන් නේක් මෝල්ඩ්‍රැට් සත්වයින් සේදිස් වේවි. අනෙකුත් ග්‍රහලෝකවල මිනිසුන් සවිශක්තිමත් යෝධීන් ලෙස අනුවර්තනය වුණාට ප්ලූටෝ මත වූ අඩු ගුරුත්වාකර්ෂණය නිසා ඔබ ඉතා දුර්වල ශරීරයත්තෙකු ලෙස තමයි දිස්වන්නේ. ඔබ දන්නවද පෘථිවියේ කිලෝ 40ක් බර වස්තුවක් ප්ලූටෝ මත කිලෝ 3ක් පමණයි. කෙටියෙන්ම කිව්වොත් ඔබ ඉතා සිහින් සිරුරක් ඇති ඉතා අලස මකුළුවෙකුට සමාන ජීවියෙකු වගේ වේවි. සෙනසුරු බ්‍රහස්පති වගේම සෙනසුරුද සෑදී තිබෙන්නේ වායුන්ගෙන්. ඝන මතු පිටක් නොමැති සෙනසුරු මත බහුලවම පවතින්නේ හයිඩ්‍රජන් සහ හීලියම්. ඒ වගේම දරුණුවට සුළං හමා යනවා. එම නිසා සෙනසුරු මත වෙසෙන මිනිසුන් ජෙලිෆිෂ් සත්වයින් ලෙස අනුවර්තනය විය යුතුයි. සෙනසුරු මත වාසය කිරීමට හැකියාව තිබෙන්නේ එහි ඝන වායුගෝලය මත පමණයි. ජෙලිෆිෂ් සත්වයෙකු වගේ සිරුරක් තිබෙනවා නම් හැකිලෙමින් දිගහැරිමින් එම දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට පුළුවන්. සෙනසුරු මත වූ අධික පීඩනය විසින් පිටකොන්දක් නිර්මාණය වීමට කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැහැ. අඟහරු බ්‍රහස්පති සහ සෙනසුරු මත වූ ජීවීන් වගේ නොවේ. අඟහරු මත වූ ජීවීන් නම් මෙහි වූ අඩු ගුරුත්වයට රොත්තු දෙන ලෙස උස ශරීර ඇති දේහධාරීන්. අඟහරු මත වෙසෙන ඔබේ සිරුර විකිරණ වලින් ආරක්ෂා කරගන්න ඔබේ සම විසින් නිපදවන්නේ පෘථුවියේ වගේ මෙලනින් නොවේයි. කැරටිනොයින්ස් එම නිසා ඔබේ සමේ වර්ණය කැරට් තක්කාලි සහ දොඩම් පැහැයක් ගන්නවා. අඟහරු මත සුනකීන් ඔවුන්ගේ ස්වාමියාට වඩා මාංශ පිඩු බහුලව ඉතා ශක්තිමත්ව වර්ධනය වී සිටිනවා දැකගන්නට පුළුවන්. ඔවුන්ද මද තැඹිලි පැහැයක් ගන්න අතර සූර්යාලෝකය ග්‍රහණය කරගන්න හිසේ කුඩා ඇන්ටනාවක් වැනි ඉන්ද්‍රියක් වර්ධනය විය හැකි බව සිතන්නට පුළුවන්. මොකද වර්ධනයට වගේම අස්ථිවල ශක්තිමත් බවටද විටමින් D ලබා ගත යුතුයි. විටමින් D කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණයට අත්‍යවශ්‍යම සාධකයක්. අඟහරු ලෝහ තැන්පත් වලින් පොහොසත් ග්‍රහලෝකයක්. එම නිසා අඟහරුලෝ මිනිසුන් සතුව අවියායුධ බහුලව දැකගන්නට පුළුවන්. ඉතින් ඔවුන් සමගි උදවදින එක ලෙහිසි නැහැ. හේඔබ දුටුවේ සෞරග්‍රහ මණ්ඩලයේ විවිධ ග්‍රහලෝකවල මිනිසුන් ජනපද පිහිටුවොත් ඔවුන් අවසානයේදී එම ග්‍රහලෝකයන්වල ආවේණික වටපිටාවට අනුවර්තනය වෙන හැටි. මේ ආද ප්‍රබන්ධයක්සේ පෙනුනත් අනාගතයේදී යථාර්ථයක් බවට පත්වෙන්නට පුළුවන්. ඔබ නොදැන සිටි මෙවැනි අපූරු දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.